ආයිබෝවන් කුංචි දුවේ පුතේ අද චිත්‍රටීචාවා චිත්‍රපාඩමක් වීඩියෝ එකකින් අරගෙන පුතලට මතකයි අපි පොසොන් එකට ගොඩාක් නිර්මාණ කරා දැන් මේ පාර ඇසල පොය නිමිත්තෙන් අපි කරන්න හදන්නේ ඇසල පෙරහැරක් ගෙදර නිර්මාණය කරන එක ඒකෙදි මම අද කියලා දෙනවා කොහොමද නැට්ටුවේ කඳින්නේ කියලා පුතාලට මං කියලා දුන්නා කොහොමද අපි පුතේ අපි අඳිමු මං කිව්වා පෙර කෝටු බබාලා අඳිනවා කියලා මූණ ලකුණු කරගන්නවා අපි බෙල්ල දැන් අපේ උරහිස ඊගවට කකුල් නටන ඉරියව්වක් තමයි මේ අඳින්නේ අත් කොහොමද තියෙන්නේ ඔන්නෝක තමයි සැකිල්ල. දැන් අපි මේ කෝටු බබාව මහත් කරලා ලස්සන කරලා ගමු. කරගෙන මම මේක අවුට්ලයින් කරගත්ත පුතේ ඔයාලට ටිකක් වැඩිපුර හොඳට පේන්නත් පාට කරද්දී මේකෙන් පාට කරන්න පුළුවන් වෙන්නත් දැන් මේක දැකලා හිතන්නේපා අනේ ටීචර් මේක නම් අමාරුයි කියලා පොඩ්ඩක්වත් අමාරු නෑ මන් දන්නවා මට වඩා ලස්සනට පුතාලට චිත්‍ර අඳින්න පුළුවන් ඉතින් මේකේ පියවරෙන් පියවර මාත් එක්ක හිමීටම අඳින්න ඕනි තැන්වල වීඩියෝ එක නවත්තන්න ඒ ටික ඇඳ ගන්න ආපහු බලන්න එහෙම කරාම පුතාලට පුළුවන් මේක ලේසියෙන්ම ඇඳගන්න පුට්ටක්වත් අමාරු නෑ අනිත් එක තමයි ටීචර් ඇඳලා තියෙන එකම අඳින්න ඕනෙත් නෑ පුතාලට පුළුවන් ලස්සනට අඳින්න මන් දන්නවා ඒක පුතාලා අඳින චිත්‍ර හරීම ලස්සනයි මම පුතාලට කියලා දෙන්නේ මේ ඉරියව් අඳින්න ලේසියෙන් අඳින්නේ කොහොමද කියන එක විතරයි ඉරියව් අඳින්දී අතපය අපි තියන්නේ කොහොමද කියන එක විතරයි පුතාලගේ විදිහට පුතාලා චිත්‍ර ඇඳတာ කමක් නෑ Thank you.
වර්ණය තමයි ඇඳුම් වලට දාන්නේ. දෙත්තේ. අත පාටින් මම අවුට්ලයින් එක දා ගන්නවා ඇඳුමේ. Thank you.
දැන් මේක අමාරු කියලා චිත්තක් අතේ දන්න එපා මොකද මම ගොඩාක් සරලව තමයි කියලා දුන්නේ ටික ටික අපි ඒක ගොඩ නගනකොට චිත්‍රි ටික ටික අඳිනකොට තමයි චිත්‍රය ලස්සන වෙන්නේ පාට මිශ්‍ර කරලා වර්ණ කරාට පස්සේ අපිට ලස්සන චිත්‍රයක් ලැබෙනවා එහෙනම් දැක්ක ගමන් හිතන්න එපා අමාරුයි කියලා ඔයගලන්ට මීට වඩා ලස්සනට අඳින්න පුළුවන් හොඳයි ඊළඟ පාඩමෙන් හම්බ වෙනකන් අයබෝවන්